ගරුතර ස්වාමීන් වහන්ස අපගේ දෙවන ප්‍රශ්නය භාවනා කිරීමේදී සිත එක අරමුණක පිහිටවන්නට කොපමණ උත්සාහ කළත් එම උත්සාහය අසාර්ථක වන්නේ උත්සාහය මදිකම නිසාද නැතිනම් පින් මදිකම නිසාද මෙහෙමයි සමහරු භාවනා කරන්න යද්දී අපිට නිරේතුරුව මතක් කරනවා ස්වාමීන් වහන්ස මේ හිත නිරේතුරුවම විසිරෙනවා කියලා ඉතින් සිත විසිරෙනවායි කියන කාරණේ සිත විසිරෙන්න හේතුව සිත විසිරෙනවා කියන්නේ හිත දුවනවා කියන්නේ හිත දුවන්නේ රූපයක් පසුපසමයි කාගේ හිත දිව්වත් ඒ හිත දුවන්නේ රූපයක් පසුපසමයි එනම් රූපයන් කෙරෙහි ඇති කරගත් ආ වූ තෘෂ්ණාව නිසාමයි පිංගතුනේ මේ භාවනාව කරන්න ගියාට පස්සේ Tamange සිත එහාට මෙහාට දුවන්නේ ඒ නිසා භාවනා කරන්න යන ඉස්සෙල්ලා මේ ධර්ම මාර්ගයේ බුදුරජාණන් වහන්සේ ආරෂ්ඨාංගික මාර්ගයක් හැටියටයි හඳුන්වන්නේ මේ ආරෂ්ඨාංගික මාර්ගයේ මුල්ම මාර්ගාංගය තමයි සම්මා දිට්ඨිය සම්මා දිට්ඨියෙන් පටන් ගත්ත ආරෂ්ඨාංගික මාර්ගයේ සම්මා සතිය කියන කාරණේ සකස් වෙන්නේ හත්වෙනි මාර්ගාංගය හැටියට පින්නතුනි එහෙනම් මේ සම්මා සතිය සකස් කර ගන්න නම් අනිවාර්යෙන්ම මේ ආරෂ්ඨාංගික මාර්ගයේ මුල් මාර්ගාංගය තමා තුල වැඩෙන්න ඕන ඒ නිසා යමෙක් භාවනා කරද්දී හිත දුවන ස්වභාවයක් තියෙනවා නම් ඊට හේතුව තමයි මේ ආරෂ්ඨාංගික මාර්ගයේ මුල් මාර්ගාංගයේ වැඩිමේ දුර්වලතාවය ඒ නිසා තමන් නිරේතුරුවම ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩෙන දිශාවට ගමන් කරන්න මේ ආරෂ්ඨාංගික මාර්ගයේ මුල් මාර්ගාංගයේ ඵලය තමයි සම්මා සතිය කියලා කියන්නේ එන යහපත් සිහියක් ඇති කර ගන්න නම් ඒක ඉබේම වෙන්නේ නැහැ මොකද අපි තුල සම්මා දිට්ඨිය සකස් වෙලා නැත්නම් අපි තුල කවදාකවත් සම්මා සංකප්පයන් සකස් වෙන්නේ නැහැ අපි තුල සම්මා සංකප්පයන් සකස් වෙන්නේ නැත්නම් කවදාකවත් සම්මා වාචාවක් සකස් වෙන්නේ නැහැ සම්මා වාචාවක් සකස් වෙන්නේ නැත්නම් සම්මා සංකප්ප සම්මා කම්මන්තයක් සකස් වෙන්නේ නැහැ සම්මා කම්මන්තයක් සකස් වෙන්නේ නැත්නම් සම්මා ආජීවයක් වායාමෝ සම්මා සතියක් සකස් වෙන්නේ නැහැ පිංගතුනි මේ සියල්ලම හේතුඵල ධර්මයන් ඒ නිසා මේ හේතුඵල ධර්මයන් දකිමින් ආර්යෂ්ටාංගික මාර්ගයේ වැඩෙන දිශාවට ගමන් කරනුනේ අපි භාවනාවක් කරා යන්න ඕනේ ඒ වගේම යමෙක් භාවනා කරනවා නම් මුලින්ම දකින්න ඕනේ පිංගතුනි තමන් මේ පුරුදු වෙන්න නෙමේ භාවනා කරන්නේ මේ ජීවිතේ පළවෙනි වතාවට නෙමෙයි ඔබලා භාවනා කරන්නේ මොකද සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් පහු කරගෙන ආව පිංගතුනි මේ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානේදී ඔබලා මෛත්‍රී ධ්‍යාන ලබලා මෙතන ඉන්න හැම කෙනෙක්ම එර්ධියෙන් ගිහිල්ලා තියෙනවා පිංගතුනි ඔබලා රූපාවචර අරූපාවචර පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන තල ලබලා ඔබලා රූපාවචර බ්‍රහ්ම තල වල කල්ප ගණන් ජීවත් වෙලා තියෙනවා ඔබලා අරූපාවචර ධ්‍යාන ලැබලා අරූපාවචර බ්‍රහ්ම තලවල කල්ප ගණන් ජීවත් වෙලා තියෙනවා පිංගතුනි එහෙනම් බලන්න අපි මේ පුරුදු වෙන්න භාවනා කරනවා නෙමෙයි අතීතයේ මේ භාවනාවන් නිසා එරුදියෙන් ගිය පිරිසක් අපි එහෙනම් ඒසා සංසාරේ අපි භාවනා කළා තියෙනවා පිංගතුනි ඒසා භාවනා කළත් අපි මේ භාවනාවේ භව නිරෝධය කරා සම්මා සතියක් සම්මා සමාධියක් බවට පත් කරගත්තේ නෑ පිංගතුනි ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. මෙතන වැදගත් වෙන්නේ සතිය කියන කාරණේ නෙමෙයි සම්මා සතියයි. සතියයි සම්මා සතියයි අතර අහසයි පොළොවයි වගේ වෙනසක් තියෙනවා පිංගතුනි. සතිය කියන දේ මුස්ලිම් පල්ලියක ඉන්න මහත්යෙක් තුලත් තියෙන්න පුළුවන්. සතිය කියන දේ ක්‍රිස්තියානි පල්ලියේ මහත්යෙක් තුලත් තියෙන්න පුළුවන්. නමුත් සම්මා සතිය කියන්නේ බෞද්ධයෙකුට ආර්යෂ්ටාංගික මාර්ගයේ ඵලයයි පිංගතුනි. එහෙනම් සතිය පස්සේ නෙමෙයි අපි ආයුත්තේ සම්මා සතිය පස්සේ සම්මා සතියත් සතියත් කියන්නේ අහසක් පොළවක් වගේ පරතරයක් තියෙන දෙකක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ හිතන්න හරකෙක් ඉන්නවා ඒ හරකාව අපි ලෙහෙලා දානවා ලෙහෙලා දැම්මොත් මොකද කරන්නේ එයා වටේම තියෙන ගොයම් පැල ටික කෙහෙල් පැල ටික කනවා පිංගතුනි අපි ආව මීටර් 10ක කඹයකින් බඳිනවා බැන්දොත් මොකද වෙන්නේ එයා මීටර් 10 ප්‍රමාණය තමයි දැන් කන්නේ මීටර් 10 කඹෙත් අයින් කරලා අපි ආව මීටර් 5 කඹයකින් බඳිනවා දැන් මොකද වෙන්නේ එයා මීටර් 5 ප්‍රමාණයයි කන්නේ පිංගතුනි ඒ මීටර් 5 කඹෙත් අයින් කරලා අපි ආ කනුවට බෙල්ල තියලා බඳිනවා දැන් එයා කොහෙවත් කනවද එයා කනුවට බෙල්ල තියලා බැඳලායි තියෙන්නේ මෙයා කනුවට බෙල්ල තියලා බැඳගත්
මෙයා වටේ පිටේ තියෙන කෙහෙල් පැල ගොයම් පැල දිහා දකිමින් කෙල ගිලිමින් තමයි ඉන්නේ පිංගතුනි. ලනුව කඩාගන්නේ කොහොමද කියලා දකිමින් තමයි ඉන්නේ. මොකද සම්මා සතිය සකස් උනේ නැහැ. තෘෂ්ණාව ෂේ උනේ නැහැ. ආරෂ්ඨාංගික මාර්ගයේ මුල් මාර්ගාංගය වැඩුනේ නැහැ. එහෙනම් එතන තමයි සතිය කියලා කියන්නේ. ඒ සතිය තුල තෘෂ්ණාව සැඟවිලා තියෙනවා පිංගතුනි. සම්මා සතිය කියන්නේ මොකද්ද? සම්මා සතියදී තයා මේ කනුවට බෙල්ල තියලා බැඳිලා තමයි ඉන්නේ. නමුත් එයා වටේ පිටේ තියෙන කෙහෙල් පැල ගොයම් පැල දිහා දැකලා කෙල ගිලින්නේ නැහැ පිංගතුනි. මොකද එයා තෘෂ්ණාව ෂේ කර ගන්නා වූ ගමන කියන්නේ. එයා රූපේ අනිත්‍යභාවය දකිනවා. එයා වේදනාවේ අනිත්‍යභාවය දකිනවා. ඒ නිසා කවදත් එයා බෙල්ලට තියලා බැඳිලා තිබ්බත් ලනුව කඩා ගන්න හදන්නේ නැහැ වටේ පිටේ දේවල් දිහා කෙල ගිලින්න යන්නේ නැහැ පිංගතුනි. එහෙනම් සතියත් සම්මා සතියත් අතර තියෙන වෙනස තමයි ඕක. ඒ නිසා යමෙක් භාවනා කරන්න යද්දී ඔබේ හිත දුවනවා නම් ඔබ නිරේතුරුවම සංසාර බය දකින්න. සංසාරේ මේ කොයිසා ගැඹුරු කොයිසා බියකරු කොයිසා විෂම සංසාර ගමනක්ද අපි මේ යන්නේ කියන කාරණේ දකින්න. මේ සංසාර බය අපිට සකස් කරලා දෙන්නේ සම්මා දිට්ඨිය විසින්මයි පිංගතුනි. සම්මා දිට්ඨියෙන් අපි පරිපූර්ණ නැත්නම් කවදාක්වත් සංසාර බය කියන දේ සකස් වෙන්නේ නැහැ. අපි හිතන්නේ අපිට ගිය ජීවිතයක් තිබුණා. ඊට පස්සේ මරණයෙන් පස්සේ තව ජීවිතයක් ඇති කියන කාරණයයි. අරසා සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් පසු කරගෙන අරසා අප්‍රමාණ දුක්ඛන්දරාවක් විඳගෙන ආවා වූ කියන කාරණේ අපි දකින්නේ නැහැ. ඒ නිසා මේ සංසාර බය දකින්න. සංසාර බය දකිමින් මේ ජීවිතේ අපිට මේ ජීවිතේ ධර්මයෙන් ප්‍රයෝජනයක් ගන්න බැරි වුණොත් පිංගතුනි ආයිමත් සම්මා සම්බුද්ධ ශාසනයක් මුණ ගැහින්නේ තව අවුරුදු 125ක් ගිහිල්ලා. මොකද මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්න අවම වශයෙන් තව අවුරුදු 125ක් යනවා පිංගතුනි. මොකද මිනිස්යාගේ පරමායුෂ අවුරුදු 80000යි කියන තැනදී මෛත්‍රී බෝධිසත්වයෝ පහළ වෙන්නේ. දැන් බලන්න අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ පරමායුෂ අවුරුදු 120යි. අද වෙනකොට පරමායුෂ අවුරුදු 70ක් වගේ තැනට අඩු වෙලා තියෙනවා. එහෙනම් අවුරුදු 2600ක් තුල අවුරුදු 50ක් ආයුෂය අඩු වුණා. අවුරුදු 2600ක් තුල අවුරුදු 50ක් ආයුෂ අඩු වීමේ වේගය අනුව ගණනය කරනකොට අවුරුදු 80000ක් වයස තියෙන මිනිස්සු බිහි වෙන්න නම් තව අවුරුදු 125ක් වත් යනවා පිංගතුනි. ඒ කියන්නේ තව අවුරුදු 125ක් අබුද්ධෝත්පාද කාලයක්. ධර්මයක් නැහැ, සංඝයා කියන වචනේ නැහැ, බුද්ධ කියන වචනේ නැහැ. කොතන ඉපදුනත් එතන දුකමයි පිංගතුනි. අබුද්ධෝත්පාද කාලය කියන්නේ මාර්යාගේ ග්‍රහණය තුල මාර්යාගේ පාලනය තුල තියෙන කාලය. බුදුරජාණන් වහන්සේ කියනවා ඒ කාලෙට දිව්‍යතල හිස් වෙනවා කියලා. දිව්‍යතල හිස් වෙලා දෙවියන් තුනත් ලෝභ, ద్వේෂ්, මෝහ අකුසල මූලයන් සකස් වෙලා දෙවියනුත් දුස්සීල මිනිස්සෙයින් බවට ප්‍රේතෙයින් යක්ෂයින් නිරිසතුන් තිරිසන් සතුන් බවට පත් වෙනවා කියන. එහෙනම් කොතනකදුවත් අපිට පිංගතුනි සංසාරයේ අනාගත අබුද්ධෝත්පාද කාලයේ ගැලවීමක් ලැබෙන්නේ නැහැ. මේ සංසාර බය දකින්න. මේ සංසාර බය දැකලා මේ සංසාර බයෙන් එතර වෙනවාය කියන තැන ඉඳලා භාවනාවට වාඩි වෙන්න. වෙන දේවල් හිතන්න යන්න එපා. මේසා ගැඹුරු ගමනක්, මේසා දුක්ඛිත ගමනක් මම පසු කරගෙන ඇවිල්ලා තියෙනවා. මේ ආවා වූ දුක්ඛිත ගමනේදී මම එළුවෙක් වෙලා, කුකුලෙක් වෙලා, හරකෙක් වෙලා, ඌරෙක් වෙලා මගේ බෙල්ල කපාගෙන මරපු වෙලාවේ ගලා ගිය රුධිරය මහසાગරයේ ජලයට වඩා වැඩි කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඒසා තිරිසන් කුලවල ඉපදිලා අපේ බෙල්ල කපන වෙලාවට රුධිරය ගලලා තියෙනවා පිංගතුනි. මේ සංසාර බය දකින්න. මේ සංසාර බය දකිමින් මේ මොහොතේ ධර්මයේ ඵලයන් ලබා ගන්න බැරි වුණොත් අනාගතයේදී වැටෙන්නා වූ සංසාරයේ බියකරුභාවය දකින්න. මේ සංසාර බය දකිමින් ඔබ භාවනාවට වාඩි වෙන්න. එතකොට ඔබේ හිත විසිරෙන්නේ නැහැ පිංගතුනි. ඒ සංසාර බය නොදකින තාක්කල් ඔබ භාවනා කරන්න යන්නේ తాවකාලිකව මානසික සුවයක් උදෙසා නම්, తాවකාලිකව තියෙන ප්‍රශ්නයක් මගහරවා ගැනීම උදෙසා නම් මම මේ කියන ධර්මයේ අදාළ වෙන්නේ නැහැ පිංගතුනි. ඒවා උදෙසා භාවනා කරන ධර්මයන් බුදුරජාන් වහන්සේ අපිට දේශනා කරන්නේ. බුදුරජාන් වහන්සේ මේ උතුම් මාර්ගයේ ආරෂ්ඨාංගික මාර්ගයේ දේශනා කරන්නේ සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරිහත් උතුම් ඵලයන් උදෙසාමයි පිංගතුනි. ඒ නිසා ඔබ මොනේ භාවනාවක් කළත් මුලින්ම බුද්ධානුස්සතියෙන් ජීවිතේ පටන් ගන්න.
මොකද බුදුරජාණන් වහන්සේ මුල් වෙන්නේ ධර්ම රත්නයයි සංඝ රත්නයයි මුල් වෙන්නේ පිංගතුනි එනිසා බුද්ධානුස්සතියෙන් නිරේතුරුව ජීවිතේ පටන් ගන්න බුදුරයන් වහන්සේගේ අනන්ත වූ ගුණයන් සිහිපත් කරන්න ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචර්ණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ මේ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ ගුණයන් සිහිපත් කරගන්න එහෙම සිහිපත් කරගෙන ආයිමත් බුදුරජාණන් වහන්සේ අනන්ත වූ ඥානයන් සිහියට නගා ගන්න අර දුක්ඛේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ සමුදයේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං බුද්ධ ඥානං ඒ අනන්ත වූ බුදුරජාණන් වහන්සේලාගේ ඥානයන්ගෙන් ජීවිතේ පුරව ගන්න දැන් ඔබ බුද්ධානුස්සතියෙන් ජීවිතේ පුරවගෙනයි තියෙන්නේ දැන් ඔබ හිතන්නේ ඔබ බුද්ධානුස්සතිය ඔබ চিරාත් කාලයක් ජීවත් වෙලා මැරෙන වෙලාව එනවා මැරෙන වෙලාව එක පාට ඔබේ හිත බුදු ගුණයකට යනවා පිංගතුනි මොකද ඔබ බුද්ධානුස්සතිය පුහුණු කරපු කෙනෙක් මැරෙන වෙලාව එක පාට බුදු ගුණයක් තමයි සිහිපත් වෙන්නේ මොකද ඔබට වෙන්නේ ඔබ සුගතියේ උපතක් සකස් කර ගන්නවා සුගතියේ උපතක් සකස් කරගත්තා භව නිරෝධයකට ඔබ ගියේ නෑ පිංගතුනි මෙච්චර කාලයක් සංසාරයේ බුදු ගුණ වඩලා අපි මැරෙන වෙලාවේ බුදු ගුණයක් සිහිපත් කරගෙන නැවත දෙවියෙක් වුණා නැවත මිනිස්සෙක් වුණා පිංගතුනි එනිසා ඒ කරපු දේ ආයිමත් කරන්න ලෑස්ති වෙන්න එපා ආයිමත් කරන්න ලෑස්ති වුණොත් ආයිමත් සුගතියේ මිනිස්ස නැත්තම් දිව්‍ය උපතක් කරායි අපි යන්නේ එනිසා මුලින්ම ඔබ පුහුණු වෙනකොට බුද්ධානුස්සතිය පුහුණු වෙන්න බුදුරයන් වහන්සේගේ ගුණයන් ඥානයන් සිහිපත් කරමින් බුද්ධානුස්සතියෙන් ජීවිතේ පුරව ගන්න බුද්ධානුස්සතියෙන් ජීවිතේ පුරවගෙන ඊට පස්සේ බුද්ධානුස්සතියත් විදර්ශනා නුවණින් දකින්න පිණිතුනි එතන තමයි දක්ෂභාවය බුද්ධානුස්සතිය විදර්ශනා නුවණින් දකින්නේ කොහොමද දැන් බුද්ධානුස්සතියෙන් ජීවිතේ පුරවගෙනයි ඉන්නේ දැන් එහෙම ඇස් දෙක පියාගෙන ඔබ නුවණින් මෙනෙහි කරන්න අතීතේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගණක් පහළ වුණා ඒ සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම පිරිණිවි ගියාය කියන කාරණේ නුවණින් දකින්න අතීතේ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගණක් පැවතියා ඒ සෑම ශාසනයක්ම අතුරුදහන් වෙලා ගියාය කියන කාරණේ නුවණින් දකින්න අතීතේ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගණෙදී භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වණක් පිරිස කෝටි ගණක් ජීවත් වුණා ඒ සෑම කෙනෙක්ම පිරිණිවි ගියා අනිත්‍යභාවයට පත් වුණා කියලා කාරණේ දකින්න අපේ බුදුරජාණන් වහන්සේ උතුම් වූ සම්මා සම්බුද්ධ ඥානය අවබෝධ කරගත්තා කියන කාරණේ නුවණින් දකින්න අපේ බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පාන වෙලාවේ ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලෙන සම්මා සම්බුද්ධ රූපකායත් අනිත්‍යභාවයට පත් වුණා අලු ගොඩක් ධාතුන් වහන්සේලා ගොඩක් වුණායි කියලා නුවණින් දකින්න ඒ සාරා සංඝ කල්ප ලක්ෂ ගානක් පාරමී දම් පුරලා අවබෝධ කොට ගත්තා වූ සම්මා සම්බුද්ධ ඥානයත් පිරිණිවන් පාන වෙලාවේ අනිත්‍යභාවයට පත් වුණායි කියන කාරණේ නුවණින් දකින්න ඒ වගේම මේ ශාසනය අතුරුදහන් වෙලා කාසාය කණ්ඩකලාගේ ලෝකයේ කහපාට නූලක් අතේ බැඳගත්ත කාසාය කණ්ඩකලාගේ ලෝකයේ අනාගතයේදී නුවණින් දකින්න පිණිතුනි අන්න බුද්ධානුස්සතිය විදර්ශනා නුවණින් දැක්ක වෙනවා එතන තමයි විදර්ශනා නුවණ ප්‍රඥාව කියන කාරණේ සකස් වෙන්නේ මොකද යමෙක් මේ භව ගමනේ ලබන්න තියෙන මුල්ම ජයග්‍රහණය තමයි සෝවාන් ඵලයට පත් වෙනවායි කියන කාරණය ඔබ සෝවාන් ඵලයට පත් වෙන්න නම් මේ ඉන්ද්‍රිය ධර්මයන් පහ සම වෙන්න ඕනේ පිණිතුනි මොනවද මේ ඉන්ද්‍රිය ධර්මයන් සද්ධා වීරය සති සමාධි ප්‍රඥා මේ ඉන්ද්‍රිය ධර්මයන් පහ සම වෙන තැනයි ඔබව සෝවාන් ඵලයට පත් වෙන්නේ ඒ නිසා සද්ධාව වැඩෙන්න ඕනේ ප්‍රඥාව මෝදු කරගෙනයි සීලය වැඩෙන්න ඕනේ ප්‍රඥාව මෝදු කරගෙනයි මෛත්‍රිය වැඩෙන්න ඕනේ ප්‍රඥාව මෝදු කරගෙනයි සමාධිය වැඩෙන්න ඕනේ ප්‍රඥාව මෝදු කරගෙනයි ප්‍රඥාව මෝදු වෙන්නේ කුමක් තුලින්ද මේ උතුම් ධර්මතාවයන් විදර්ශනා නුවණින් දැක්කොත් විතරයි පිංගතුනි විදර්ශනා නුවණින් දැක්කොත් විතරයි එනම් මුලින්ම බුද්ධානුස්සතිය තුල ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙලා බුද්ධානුස්සතියත් විදර්ශනා නුවණින් දකින්න දක්ෂ වෙන්න ඊළඟට බුදුරයන් වහන්සේ මෛත්‍රී භාවනාව ගැන කියනවා ඒ කියන්නේ මෛත්‍රිය වැඩිමින් අපි මුලින්ම මම සුවපත් වෙම්මා නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා කියලා තමාට මෛත්‍රී වඩා ගන්නවා
මම කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා කියලා තමා තමාට මෛත්‍රී කරගන්න. ඊට පස්සේ සියලු සත්වෝ කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා මුළු ලෝකයාට මෛත්‍රී පතුරනවා. ඊනොත් ඉස්සරහාට ගිහිල්ලා දස දිශාවෙම සත්වයෝ සුවපත් වේවා නිදුක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. උතුරු දිශාවේ දකුණු දිශාවේ නැගෙනහිර බටහිර අනු දිශා හතරේ උඩු දිශාව යට දිශාව කියන දස දිශාවෙම සත්වයෝ කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා මෛත්‍රී වඩනවා. දැන් මෙහෙම මෛත්‍රිය වඩමින් ඔබ හිතන්න ඔබ හොඳින් මෛත්‍රිය පුහුණු කරපු කෙනෙක්. ඔබ කවදා හරි චිරාත් කාලයක් ජීවත් වෙලා මැරෙන වෙලාවට එක පාටම මෛත්‍රී චිත්තයකට හිත යනවා. මෛත්‍රී චිත්තයකට හිත ගිය ගමන් මොකද වෙන්නේ? ඔබ ගිහිල්ලා දිව්‍ය මනුස්ස උපත්යක් සකස් කර ගන්නවා. සුගතියේ උපතක් වින්නතුනි. භවය භව නිරෝධයකට ගියේ නැහැ. ඒ නිසා මෛත්‍රියත් වඩමින් මෛත්‍රියත් විදර්ශනානුවණින් දකින්න දක්ෂ වෙන්න ඕන. මෛත්‍රිය විදර්ශනානුවණින් දැක්කේ තනයි ප්‍රඥාව කියන කාරණය තමා තුලින් මෝදු වෙන්නේ පින්නතුනි. මෛත්‍රිය විදර්ශනානුවණින් දකින්නේ කොහොමද? දැන් මෛත්‍රිය වැඩි වීම නිසා අපිට ලැබෙන්නේ මොනවද? බුදුරයන් වහන්සේ කියනවා මෛත්‍රියෙන් ලැබෙනා වූ ආනිසංස 11ක් තියෙනවා කියලා. සුවසේ නිින්ද යනවා, සුවසේ ඇහැරෙනවා, නපුරු හින පේන්නේ නැහැ. දෙවියන්ට, මිනිස්සෙයින්ට, අමනුෂ්‍යයින්ට ප්‍රිය වෙනවා. වසවිසෙන් හානි වෙන්නේ නැහැ. එතනින් ගියාම සිහි මුලාවටපත් වෙන්නේ නැතුව මැරෙනවා, සුගතියේ ඉපදෙනවා, ශරීරයේ ප්‍රසන්නභාවයටපත් වෙනවා පිංගතුනි. මේ තමයි මෛත්‍රී ආනිසංස. ඔබ කොච්චර මෛත්‍රිය වැඩුවත් ඔබට ලැබෙන්නේ ඔය ආනිසංසයි. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සෑම ආනිසංසයක්ම විපාක දීලා අනිත්‍යභාවයටපත් වෙනවා. විපාක දීලා අනිත්‍යභාවයටපත් වෙනවා. එහෙනම් ඔබ හැකිතාක් මෛත්‍රිය වඩන්න. හැකිතාක් මෛත්‍රිය වඩමින් ඒ මෛත්‍රී සිතෙන්ම මේ මෛත්‍රියේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න. සංස්කාරයන්ට බැඳෙන්න එපා. සුගතියට බැඳෙන්න එපා. මේ මෛත්‍රියේ සංස්කාරයට බැඳෙන මොහොතේම ඔබ නැවත භවයේ උපතක් කරා ජීවිතය අරගෙන යනවා පිංගතුනි. ඒ වගේම බුද්ධානුස්සතිය වඩලා බුද්ධානුස්සතිය විදර්ශනා නුවණින් දකින්න, මෛත්‍රියේ වඩලා මෛත්‍රිය විදර්ශනා නුවණින් දකින්න, ඒ වගේම ආනාපාන සතිය තුලින් සමාධිමත් හිතක් සකස් කරගන්න. සමාධිමත් හිතක් සකස් කරගෙන බුදුරයන් වහන්සේ දේශනා කරනවා මේ ආස්වාසේ දිගභාවයේ කෙටිභාවයේ දකිමින් ජීවත් වෙන්න කියලා. දැන් ඔබ එරමිනියා ගොතාගෙන කය ඍජුව තියලා වාඩි වෙලා ඔබ මේ ආස්වාසයට හිත යොමු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. මුලින්ම මේ ආස්වාසේ දිගභාවයයි සකස් වෙන්නේ මේ ආස්වාසේ දිගභාවයේ දකිමින් ජීවත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ක්‍රමානුකූලව මේ ආස්වාසේ දිගභාවයේ කෙටි වෙනවා, ඒ කෙටි ස්වභාවයේ දකිමින් ජීවත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ කෙටි ස්වභාවයක් ක්‍රමානුකූලව හීන වෙලා ඔබට දැන් නාසයෙන් ආස්වාස ප්‍රාස්වාසයක් නොදෙනෙන තැනට එනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සංහිඳීම කියන තැන. දැන් තමට නාසයෙන් ආස්වාස ප්‍රාස්වාසයක් දැනෙන්නේ නැහැ. නමුත් මේ සියුම් ආස්වාස ප්‍රාස්වාසකයන් මේ උදරය හරහා ක්‍රියාත්මක වෙනවා තමන්ට දැනෙනවා කියනවා. එතන සංහිඳීම කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. මේ සංහිඳීම දකිමින් ජීවත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ සංහිඳීමක් දකිමින් ජීවත් වෙනකොට උපේක්ෂාව කියන තැනට හිත එනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. මෙන්න මේ උපේක්ෂාව ඇලීම් ගැටීම් වලින් තොර තැනේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආනාපාන සති සමාධිය විදර්ශනාවට යොමු කරගන්න කියලා. විදර්ශනාවට යොමු කරගන්න කියලා. එහෙම නැත්නම් ඔබ මේ සමාධිය ආස්වාදයට බැඳුනොත්, මේ ධ්‍යානයන්ගේ ආස්වාදයට බැඳුනොත් ඔබ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන තල ස්පර්ශ කරන්න දක්ෂ කෙනෙක් නම්, ඔබ ධ්‍යාන කෙරෙහි තෘෂ්ණාව සකස් කරගත් කෙනෙක් නම්, ඔබ එකපාරට මැරෙන වෙලාවේ හිත එකපාරටම ධ්‍යානයකට යන්න පුළුවන් පින්වතුනි. මැරෙන වෙලාවේ ඔබ එකපාරටම පළවෙනි ධ්‍යානෙට හිත ගන්නවා. මොකද ධ්‍යාන වඩලා පුරුදුයි. පළවෙනි ධ්‍යානෙට හිත ගත්තේ ගමන් ඔබ ගිහිල්ලා රූපාවචර භ්‍රමතලයක උප්පත්තිය ලබනවා. භව නිරෝධයක් පැත්තට ගියේ නැහැ. සෝවාන් ඵලයට පත් උනේ නැහැ. රූපාවචර භ්‍රමතලයේ ඉපදිලා කල්ප ගානක් හරි ගිහිල්ලා ඔබ ආයිමත් සතර අපායට වැටෙනවා පිංගතුනි. ඔබ ආයිමත් සතර අපායට වැටෙනවා. මේ සංසාරයේ මේ වැරද්ද අපි මෙච්චර කාලයක් කරලා තියෙනවා. මොකද අපි බුද්ධානුස්සතිය වඩමින් බුද්ධානුස්සතිය බැඳිලා ගියා. මෛත්‍රිය වැඩමින් මෛත්‍රිය ආනිසංසයට බැඳිලා ගියා.
සමාධිය වැඩිමින් සමාධියේ ධ්‍යාන තල වලට බැඳිලා ගියා. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ. සමාධිය තුලින් ධ්‍යාන තල සකස් කරගෙන ඒ ධ්‍යාන තලයන්ගේ අනිත්‍යභාවය දැකලා විදර්ශනා නූණ කියන කාරණේ සකස් කරගන්න පිණිස. මෙන්න මේ මාර්ගය තුල ඔබ ගමන් කළොත් මුලින්ම සංසාර බය දකින්න අතීතයේ ගෙවාගෙන ආවා වූ සංසාරයේ බියකරු භාවය දකින්න අනාගතයේ අපිට වැටෙන්න තියෙනා වූ සංසාරයේ බියකරු භාවය දකින්න අතීතයේ මං භාවනා කරලා මේසා උසස් තැන්වල හිටියායි කියන කාරණේ නුවණින් දකින්න දැකලා මේ භවය කෙරෙහි තියෙනා වූ තෘෂ්ණාව සිඳෙන දියාවට සංසාර බය සකස් කරගෙනමින් ඔබ භාවනාවට වාඩි වෙන්න එතකොට හිත දුවන ස්වභාවය නැති වෙයි පිණිස එහෙමත් වාඩි වෙලා ඔබේ හිත දුවනවා නම් ඒ හිත දුවන්නේ රූපයක් පසුපස්සෙමයි පිණිතුනි එක්ක බිරිඳ කියන රූපෙට වෙන්න පුළුවන් එක්ක ස්වාමි පුරුෂයා කියන රූපෙට වෙන්න පුළුවන් එක්ක නිවස කියන රූපෙට වෙන්න පුළුවන් එක්ක පිට රට ඉන්න දරුවා කියන රූපෙට වෙන්න පුළුවන් මොකක් හෝ රූපයකටයි හිත දුවන්නේ පිණිතුනි මෙන්න මේ දුවන රූපය මොකක්ද කියලා වෙන්ව හඳුනාගෙන ඒ රූපය වෙන්ව අරගෙන විදර්ශනාවට ලක් කරන්න දැන් ඔබේ හිත දුවන්නේ දරුවා කියන රූපෙට නම් ඔබේ දරුවා කියන රූපය වෙන්ව අරගෙන නිරේතුරුවම දරුවා කියන රූපයේ විදර්ශනාවට ලක් කරන්න ඔබ නුවණින් දකින්න සංසාරයේ මෙවැනි දරුවන් උදෙසා මම මහසાગරයේ ජලයට වඩා කඳුළු හෙලලා තියනවා කියලා මේ ඉන්න මනුස්ස ලෝකයේ ඉන්න සෑම මිනිස්සෙක්ම සංසාරයේ මගේ දරුවෙක් වෙලා ඉපදිලා හිටියායි කියන කාරණේ දකින්න මේ තිරිසන් ලෝකවල പ്രേත ලෝකවල නිර්යන්දී ඉන්න දුක් විඳින සෑම සත්වෙක්ම මගේ දරුවෙක් වෙලා ඉපදිලා තියෙනවායි කියන කාරණේ දකින්න ඒ නිසා දරුවා කියන්නේ මේ ලෝකයේ තියෙන ඉහළම කාම වස්තුවයි දරුවා නිසා මං නැවත දුකට වැටෙන්නේ නැහැ කියන චිත්තය ඇති කරගන්න එහෙම කරලා පින්තුණි විසිරෙන හිත කුමන රූපයක් කරාද විසිරෙන්නේ කියන කාරණිය දැනගෙන ඒ රූපය වෙන්ව අරගෙන ඒ රූපය විදර්ශනාවට ලක් කරන්න එතකොට පින්තුණි විසෙනන සිට එක තැනකට ගන්න ඔබට ශක්තිය ලැබෙයි හරිද මාත්‍යෝ